සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ සෝතාපට්ටි අංගානි ඛතමානි චත්තාරි සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති ඉමානිකෝ භික්ඛවේ චත්තාරි සෝතාපට්ටි අංගානි ඉති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඉන්ද්‍රා වීරසිංහ මෑණියන්ගේ ජන්මදිනයේ නිමිත්තෙන් එම දූ දරුවන් විසින් පින්කමේ මූලික අරමුණ හැටියට දක්වලා තියෙන්නේ ඉන්ද්‍රා වීරසිංහ මෑණියන්ගේ ජන්මදිනයේ නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම එවැගේම අනාගතයේ සුවසේ ගුණ නුවණ වඩන්නට සියලු යහපත ප්‍රාර්ථනා කිරීම නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් කුසලයේ හේතු වේවා කියන මූලික ප්‍රාර්ථනාව ඇතිව එවැගේම මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම සුජීවත්ව සිටන සියලු දෙනාට නිදුක් නිරෝගී සුව නිර්වාණ අවබෝධයේ ප්‍රාර්ථනා කිරීම සහ දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. ඒ පින්නතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට ඉදුනේ දෛනික ජීවිතයේ සෝවාන් මාර්ගයට අවතීර්ණ කර ගැනීමට කල යුතු දේ පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ අංග සූත්‍රයේහි දැක්වෙන සෝතාපට්ටි අංග පිළිබඳව දේශනා පාඨය. මේ දේශනා පාඨයේ මූලික කොටගෙන සෝවාන් මාර්ගඥානය කියන්නේ කුමක්ද? ඒ සඳහා අවශ්‍ය සාධක මොනවද? බාධක මොනවද? ඒ වගේම ඒ බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් අපි දෛනිකව සෝවාන් මාර්ගඥානය සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියන කරුණු පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි අරමුණක් යම් පරමාර්ථයක් අපි සඵල කරගන්නට උත්සාහ කරනවා නම් මූලික වශයෙන්ම අපි ඒ පරමාර්ථය එහෙම නැත්නම් ඒ අරමුණ නිවැරදිව පැහැදිලි කරගන්නට ඕන. ඒ අරමුණ තුලින් අපේක්ෂා කරන්නේ කුමක්ද? එතනදි සිදු විය යුත්තේ කුමක්ද? එහි මූලික අර්ථය කුමක්ද කියන එක අපි හොඳට විග්‍රහ කරගන්නට ඕන. ඒ මොකද අපි
එය සාක්ෂාත් කරගන්නට නම් ඒ පරමාර්ථයේ ඒ අරමුණ අපට ඉතාම හොඳින් පැහැදිලි වෙන්නට ඕන, නිතර අපට සිහිපත් වෙන්නට ඕන. අපැහැදිලි අරමුණක් කරා අපි යන්න කොයිතරම් උත්සාහ කළත් ඒකේතරම් සාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේක නිවන් දැකීම සම්බන්ධව පමණක් නෙමෙයි, දෛනික ජීවිතයේ අපි කරන කියන ඕනෑම කටයුත්තක් පිළිබඳව එහෙමයි. යම්කිසි වෘත්තියක යෙදිලා හිටියත් ඒ වෘත්තිය සාර්ථක කරගන්නට එහි උසස් ප්‍රතිඵල ලබන්නට නම් ඒ තුලින් වෙන්න ඕන මොකක්ද කියන එක පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕන. විවාහ සංස්ථාව හොඳින් පවත්වන්නට නම්, මහානකම හොඳින් පවත්වන්නට නම් ඒ කවර දෙයක් කරන්නට අපි යොමු වුණා වුණත් මොකද්ද එතන කෙරෙන්න ඕන කියන එක හරියට අපි තේරුම් ගන්නට ඕන එහි ස්වභාවය. ඒ නිසා සෝවාන් ඵලයට පත්වීමට යම් කිසි කෙනෙක් දෛනිකව පුහුණු වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් එතනත්තා මුලින්ම පැහැදිලි කරගන්නට ඕන සෝවාන් ඵලය කියලා කියන්නේ කුමක්ද. පිනතුනි, නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ ක්ලේශ ප්‍රහාණය. ඒ කියන්නේ අපේ චිත්ත සංතානය කිලිටි කරන, අඳුරු කරන, නිවන් මඟ අහුරන, අවිද්‍යාව මුල් කොටගත් කෙලස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම තමයි නිර්වාණ අවබෝධයයි කියලා කියන්නේ. එතකොට මේ කෙලස් ප්‍රහාණය කිරීම අවස්ථා හතරකදී සිද්ධ වෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා හඳුන්වන්නේ අවස්ථා හතර. සෝවාන් මාර්ගඥානයේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන, එව නැත්තම් මේ මූලික ක්ලේශ ධර්ම තුන නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට දැන් අපි දෛනික ජීවිතයේ ගුණධම් වඩනකොට, භාවනා කරනකොට එබඳු අවස්ථාවලත් අපේ මනසේ කෙලෙස් දුරුවීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ කෙලෙස් දුරුවීම තාවකාලිකයි. ඒකට කියනවා තදංග වශයෙන් කෙලෙස් දුරු කරනවායි කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපේ මනසේ කෝපයක් මතු වුණොත් ඒ කෝපය ආදීනව කල්පනා කරලා අනිත් තැනත්තාගේ තියෙන වටිනාකම ගුණය කල්පනා කරලා, එහෙම නැත්නම් තමන්ගේ මනසේකින් කිලිටි වෙන ආකාරයේ තමන් වැරදි විදිහට හිතූ නිසා ඒ කෝපය මතු වුණේ කියලා කල්පනා කරලා, මේ කවර ආකාරයකින් හෝ ප්‍රඥාව, වීරය, සිහිය පාවිච්චි කරලා අපිට ඒ කෝපය දුරු කරන්න පුළුවන්. නමුත් ඒ කෝපය දුරු කළාට නැවත කෝපය අවසන විදිහේ හේතු ප්‍රත්‍යයන් මතුවෙච්ච වෙලාවකට නැවතත් අපේ මනසේ කෝපය මතුවෙනවා. ඇයිද? අර කෝපය දුරු කිරීම తాවකාලික කරුණක් පමණක් නිසා. ඒකට කියනවා තදංග නිරෝධයයි කියලා. ඒ කියන්නේ කෙලස් දුරු කිරීම తాවකාලිකව සිද්ධ කරනවා. ඊළඟට දෙවැනි අවස්ථාවක් තියෙනවා විස්කම්බන නිරෝධය. විස්කම්බන නිරෝධයයි කියලා කියන්නේ දීර්ඝ කාලීනව කෙලස් යටපත් කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මනසේ කෝපය සමහරුන්ට බොහෝ කාලෙකින් මතක ඇති කාලෙකවත් මට තරහ ඇවිත් නැහැ, මං එහෙම කුපිත වෙලා කටයුතු කරලා නැහැ, එහෙම මට මතකවත් නැහැ මට තරහ ගිය දවසක්, එහෙම කියන අයත් ඉන්නවා. එතකොට ජීවිතයේ විවිධ කරුණු පැමුණාට ඒගොල්ලගේ මනසේ කෝපය මතුවෙන්නේ නැහැ. ඒ කෝපය මතුවෙන්නේ නැත්තේ කෝපය දුරු කරලා අනාගාමී වෙලා නිසා නෙමෙයි, අනාගාමී භවින් තමයි කාමරාගය සහ පටිඝ මූලයන් අහෝසි වෙන්නේ. එතකොට පටිඝ මූලය තියෙන තාක්කල් ඒතනත්තාගේ සිත කුපිත වෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙක් දීර්ඝ කාලයක් මනසෙහි ඒකාග්‍රතාවය, සිහිය, ප්‍රඥාව, වීර්ය, අදිෂ්ඨානය මේවා පුරුදු පුහුණු කරගත්තාම, එහෙම නැත්නම් තව සමහරුන්ට යම්කිසි ඇබ්බැහියක් හැටියට, පුරුද්දක් හැටියට ඒ ක්ලේශයන් යටපත් කරගෙන ඒවා ඇවිස්සෙන්නේ නැතුව පැවතීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව වඩා උසස් විදිහෙන් ඇති වෙන්නේ සමාධිය දියුණු කිරීමත් එක්කලා, ඒ වගේම සිහිය දියුණු කිරීමත් එක්කලා. ඔය කවර හෝ කාරණයකින් අපේ මනසේ කෙලෙස් ධර්ම දීර්ඝ කාලයක් මතු නොවි පවතිනවා නම් ඒක හඳුන්වන්නේ විස්කම්බන නිරෝධයයි කියලා. එතකොට කෙලෙස් දුරු කිරීම දීර්ඝ කාලීනව සිද්ධ කරලා තියෙනවා. ඊළඟට අවසාන අවස්ථාව තමයි සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද කියලා කියන්නේ අර මාර්ගඥාණයෙන් කෙලෙස් ධර්ම ප්‍රහාණය කිරීම. එහෙම ප්‍රහාණය කළාම ආය නැවත කවදාවත් තසර ගමනේ ඒ ක්ලේශයන් උපදින්නේ නැහැ.
එතකොට අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරලා සියලු කෙලෙස් ප්‍රහාණය කළොත් ආ එතනින් එහාට සසර ගමනක් නැහැ, පරිනිර්වාණය පමණයි. නමුත් සෝවන් ඵලයට, සකෘදාගාමි ඵලයට පත් වුනොත් ඒ තැනැත්තා යම් කලක් සසරේ පවතින්නට පුළුවන්. අනාගාමි ඵලයට පත් වුනොත් තව එක භවයක් සසරේ උපදින්නට පුළුවන්. එතකොට ඒ ආත්ම කීපයක් එහාට ගියා වුණත්, එක් භවයක් ඉපදුනා වුණත්, ඒ කවර ආත්ම භාවයකවත් නැවත ඒ ක්ලේශය මතුවෙන්නේ නැහැ. ඒ ක්ලේශයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා. සමුච්ඡේද වශයෙන් කියලා කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. එතකොට මේ අවස්ථාව තමයි අපි සැබෑම නිර්වාණ අවබෝධයේ හැටියට හඳුන්වන්නේ. එතකොට තදංග විස්කම්මන සමුච්ඡේද. තදංග කියන්නේ తాවකාලිකව කෙලස් දුරු කිරීම, විස්කම්බන කියන්නේ දීර්ඝකාලීනව, සමුච්ඡේද කියලා කියන්නේ සදාකාලිකව. එතකොට ඒ සදාකාලිකව මතු නොවන හැටියට ක්ලේශ ප්‍රහාණය කිරීම තමයි සෝවාන් මාර්ගඥාණයෙන්, අනාගාමි මාර්ගඥාණයෙන් සහ අරහත් මාර්ගඥාණයෙන් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ. සකෘදාගාමි මාර්ගඥාණයෙන් ක්ලේශ ධර්මයන් තුනී කරනවා. ක්ලේශ මූලය අහෝසි වෙන්නේ අනාගාමි මාර්ගඥාණයෙන්. එතකොට දැන් අපි සෝවාන් ඵලයට පැමිණීමට නම් අපේක්ෂා කරන්නේ ඒතනත්තා හඳුනා ගන්නට ඕන මේ සෝවාන් මාර්ගඥානය කියන්නේ කුමක්ද, මොකද්ද එතනදී සිද්ධ වෙන්නේ කියන කාරණා ටික හරියට පැහැදිලි කර ගන්නට ඕන. එතනදී සිද්ධ වෙන්නේ අපේ චිත්තසංතානයේ දීර්ඝ කාලයක් මුල් බැසගෙන තිබුණු සක්කාය දිට්ඨිය දුරු වීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය, සත්වේක්ය, පුද්ගලේක්ය, ආත්මයක්ය আদি වශයෙන් මේ පංචස්කන්ධය සත්ත්ව පුද්ගල ආත්ම ස්වરૂපයෙන් තමයි අපට දැනෙන්නේ. මෙතන සත්වේක් නැහැ, පුද්ගලේක් නැහැ, ආත්මයක් නැහැ කියලා කිව්වහම ඒ කියන කාරණේ යම් ප්‍රමාණයකට අපට වැටහෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි බෞද්ධ නිසා, බුදුහාමුදුරුවෝ ඒක දෙසූ නිසා, වික්ෂුන් වහන්සේලා නිතර නිතර කියන නිසා, පොත්පත්වල එහෙම කරුණු කියන නිසා අපි ඒක පිළිගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට විද්‍යාත්මක පර්යේෂණ සිද්ධ කරලා බටහිර ලෝකයේ භෞතික විද්‍යාව සම්බන්ධව එතකොට යම් යම් පර්යේෂණ කරලා මේක මෙහෙමයි කියලා කියනවා. ඒ කිව්වහම ඒක සාමාන්‍ය පියවි ඇහැට ගෝචර වෙන කාරණයක් නෙමෙයි. නමුත් ඒ පරීක්ෂණය කරලා බැලුවෙන් පස්සේ ඒ බඳු ප්‍රතිඵලයක් ලැබෙනවයි කියන බව ඒ පරීක්ෂකෙන් කියනවා. කිව්වෙන් පස්සේ ඒක ක්‍රමානුකූල පරීක්ෂණයකින් ලබාගත්තු දත්ත නිසා සමාජය විසින් ඒක පිළිගන්න තැනටපත් වෙනවා. ඒතර ඒක පිළිගන්නේ ඒක හරියටම දැනගෙන නෙවෙයි. අන්න ඒ වගේ බොහෝ දෙනා නිතර නිතර යම් කාරණයක් අහන්නට ලැබෙනකොට ඒක පිළිගත යුතු කෙනෙක් විසින් ප්‍රකාශ කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය අපි පිළිගන්න නිසා, විශ්වාස කරන නිසා, බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව තියෙන නිසා, ධර්මයේ පිළිබඳව, සංඝරත්නයේ පිළිබඳව අපට සද්ධාව තියෙන නිසා, ඒ බුදුරජාණන් වහන්සේ දෙසූ කාරණය, ධර්මයේ සඳහන් වෙන කාරණය, ඒ වගේම සංඝරත්නය, භික්ෂුන් වහන්සේලා කියා දෙන කාරණා අපි ඒක එහෙමයි කියලා පිළිගන්නට පුළුවන්, එකඟ වෙන්නට පුළුවන් සද්ධා මාත්‍රේ. නමුත් අපිට ඒක හරියට පැහැදිලි නෑ, මොකද්ද එතන වෙන්නේ, කොහොමද එහෙම වෙන්නේ කියලා. ඉතින් එහෙම සද්ධා මාත්‍රයෙන් අපට නිර්වාණ අවබෝධය ලබන්නට බෑ. එහෙම නැත්නම් කෙලෙස් ප්‍රහාණය කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාන. මේ ආශ්‍රව ධර්ම, කෙලෙස් ධර්ම ප්‍රහාණය කිරීම මම දේශනා කරන්නේ දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි. නොදන්නා වූ නොදක්නා වූ තැනැත්තාට නොවේ. මොනව දන්න මොනව දක්නා තැනැත්තාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා තැනැත්තාට, දක්නා තැනැත්තාට පමණයි මේ ක්ලේශ ප්‍රහාණය පිළිබඳ දේශනාව අර්ථවත් වෙන්නේ. එහෙම නැති අයට ඒක අදාළ වෙන්නේ නැහැ. තොර මොකද්ද යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ සතිය සහ සම්පජඤ්ඤයේ යුක්තව අරමුණු පිළිබඳවත්, තමන්ගේ පංචස්කන්ධය පිළිබඳවත්, බාහිර ලෝකයේ පිළිබඳවත් සිතන කල්පනා කරන ගතිය. අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ අසහියෙන් සහ අනුවණින්, සිහිනුවණින් තොරව
සිහිනුවනින් තොරව යමක් පිළිබඳව කල්පනා කරන්න කරන්න ඒ තැනැත්තාගේ ක්ලේෂයන් වැඩෙනෝ, ඇබ්බැහි වැඩෙනෝ, හැඟීම් ඇවිස්සෙනෝ, පූර්ව උපාදාන මතුවෙනෝ, අනාගත උපකල්පන මත එල්බගන්න. එතකොට මේ සියල්ලකගෙන්ම යථාර්ථය ප්‍රකට වෙනව වෙනුවට, ඇත්ත පෙනෙනව වෙනුවට, කෙලෙස් දුරු වෙනව වෙනුවට, තව තවත් කෙලෙස් ශක්තිමත් වෙනවා, කෙලෙස් වැඩෙනවා. එනිසා අයෝනිසෝ මනසිකාරය නිසා කෙලෙස් ධර්ම වර්ධනය වෙනවා, යෝනිසෝ මනසිකාරය නිසා කෙලෙස් ධර්ම දුරු වෙනවා. එහෙමනම් අපි කෙලෙස් නසන්නට නම් ඒ යෝනිසෝ මනසිකාරය කුමක්ද, අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියලා හරියට තේරුම් ගන්නට ඕන. එතකොට එහෙම දැනුමක්, එහෙම දැක්මක් නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. දැන් සමහර වෙලාවට සමාජයේ ඇත්තමයි හිතාගෙන ඉන්නවා. දැන් මෙහෙම බණහමින් යනකොට, දන් දෙමින් යනකොට, භාවනා කරමින් යනකොට අපි දන්නේම නැතුව සෝවාන් වෙලා තියෙන්න පුළුවන්. එහෙම හිතලා තමයි ওই භික්ෂුන් වහන්සේලාගෙන් විතර අහන්නේ, හාමුදුරුවනේ සෝවාන් වුණාම දැනගන්නේ කොහොමද? සෝවාන් වෙච්ච කෙනෙක් හඳුනගන්නේ කොහොමද? මම සෝවාන් වෙලා කියලා ඒ හඳුන ගන්න ලක්ෂණ මොනවද? එතකොට තමන්වත් දන්නේ නැතුව නිකන් නිින්දෙන්න වගේ සෝවාන් වෙලා. අන්න එහෙම තමයි හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යෝනිසෝ මානසිකාරයයි, මේ අයෝනිසෝ මානසිකාරයයි, මේ කෙලෙස් වැඩෙන ක්‍රමයයි, මේ කෙලෙස් ප්‍රහාණය වෙන ක්‍රමයයි සෝවාන් මාර්ගඥානය කියලා කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් කියලා හරියට දැනගෙන ඒ පරමාර්ථය සඳහා ක්‍රියාත්මක වෙන කෙනෙකුට පමණයි කෙලස් ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් සාංසාරික වශයෙන් යම්කිසි කෙනෙක් හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් මනස, ඒබඳු කෙනෙකුට ධර්මකාරණයක් අහගෙන ඉන්නකොටත් ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වෙන්නට පුළුවන්. නමුත් ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වුණයි කියන බව තමන්ට පැහැදිලිව දැනෙනවා, අනුන්ට ඒක විස්තර කරලා දෙන්නට තමන් දක්ෂ නොවෙන්නට පුළුවන්. නමුත් තමන්ට ඒක පැහැදිලිව දැනෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු, දැන් කවදාවත් ඇපල් ගෙඩියක් දැකලා නැති කෙනෙකුට අපි මුලින්ම ඇපල් ගෙඩියක් දෙනවා කන්න. එතකොට ඒ තැනැත්තාට ඒකේ වර්ණය, සුවඳ, රසය ඒ සියල්ලක්ම දැනෙනවා අනුභව කරනකොට. නමුත් මේකේ නම හැදෙන්නේ කොහෙද, ඒ විස්තර මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ කෙනෙක් ඒ තැනැත්තාගෙන් අහනවා, ඔබ ඇපල් කාලා තියනවද? එතකොට ඒ තැනැත්තා නැහැ කියන්නට පුළුවන්. එතකොට නැහැ කියන්නේ ඇයිද? ඔහු ඇපල් කියන වචනය ඒ තමන් කාපු පළතුරට කියන්නේ ඇපල් කියලා එහෙම එකක් ඔහු දන්නේ නැති නිසා. එතකොට එහෙම එකක් ඔහු අහලා නැහැ, එහෙම එකක් දන්නේ නැහැ. ඒකට කියන සම්මුතිය දන්නේ නැහැ. නමුත් ඔහුට ඇපල් ගෙඩියක් පෙන්නලා ඇහුවොත් එහෙම මේ වගේ ඒවා කාලා තියනවද කියලා. එතකොට ඔහු කියනවා එහෙම ඒවා නම් මං කාලා තියෙනවා. එතකොට ඒකේ සුවඳ දන්නවා, ඒකේ රසය දන්නවා, ඒකේ වර්ණය දන්නවා, ඒකේ හැඩය දන්නවා. එතකොට ඒකේ ස්වභාවය ගැන ඔහුට වැටහීමක් තියෙනවා, ඔහු ඒක අනුභව කරලා තියෙන නිසා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් මාර්ගඵලයකට පැමිණෙනකොට ඒ ක්ලේශයන් දුරු වෙන බව ඔහුට වැටහෙනවා. ඒ ක්ලේශයන් තිබුණු බව සහ දැන් නැති බව, එහි ස්වභාවය, එහි නිවීම එතනත්තාට දැනෙනවා. නමුත් ඒක සෝවාන් ඵලයේද සකෘදාගාමි ඵලයේද කියලා අනිත් අයට විස්තර කරන්න නම් ඒ සම්බන්ධ දහම් දැනුමක් ඒ තැනැත්තා සතුව තියෙන්නට ඕන. ඒතර දහම් දැනුම ඇති බව හෝ නැති බව ලෝකයට කරුණු කියා දීමටයි උදව් වෙන්නේ. ඒ පිළිබඳව ප්‍රඥාව ඇති බව, සති සම්පජඤ්ඤේ ඇති බව, සාංසාරිකව මනස පුහුණු කරලා තියෙන බව, ප්‍රඥාව උපදින බව, ක්ලේශය හඳුනන බව, ඒ ක්ලේශය දුරු කරන්නට වෑයම් කරන බව, මේ කාරණා තමයි අපට කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් මේ පළවෙනි කාරණය හරියට තේරුම් ගන්නට ඕන. අපේ ප්‍රායෝගික ජීවිතයේ සෝවාන් ඵලයට පැමිණෙන්නට අපේක්ෂා කරනවා නම් අනිවාර්යෙන් අපි කරුණු හතරක් ගැන අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒයින් පළවෙනි කාරණේ තමයි අපි මේ පැහැදිලි කරන්නේ කොමක්ද? පරමාර්ථය හරියට හඳුනා ගන්නට ඕන. සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද? මොකක්ද එතනදි සිද්ධ වෙන්නේ? එතකොට සෝවාන් වෙනවායි කියලා සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කිරීමයි. එහෙමනම් දැන් අපි දැනගන්නට ඕන සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව සත්වේක්ක පුද්ගලේක්ක ආත්මයක්ක මමය කියලා ගන්න වැරදි දෘෂ්ටිය. එතන මෙතන එහෙම එකක් නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්මවල අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය.
එතකොට ඒ නාම රූප ධර්ම වල අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය අපි දීර්ඝ කාලයක් වරදවා වටහාගෙන තියනවා සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයක් කියලා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් රොබෝ යන්ත්‍රයක් ගත්තාම එතන පුද්ගලයෙක් නැහැ, උපකරණයක් පමණයි තියෙන්නේ කියන එක සාමාන්‍ය දැනුමක් තියෙන ඕනම කෙනෙක් දන්නවා. නමුත් ඒ රොබෝ යන්ත්‍රය මිනිස්සුගේ හැඩරුව ඇතුව සකස් කරලා ඉතාම සංවේදී විදිහට අපි කියන දේ තේරුම් අරගෙන අපට අවශ්‍ය පිළිතුරු දෙන්න, අපට අවශ්‍ය වැඩේ කරලා දෙන්න පුළුවන් මට්ටමට සූක්ෂමව ක්‍රියාත්මක වෙනකොට අපි නොදැනුවත්වම රොබෝ කෙනෙක් කියන සංඥාවක් අපේ සිත් තුළ ජනිත වෙනවා. එතකොට උපකරණයක් කියන බව හොඳටම දන්නවා. නමුත් අර කෙනෙක්ය, පුද්ගලයෙක්ය වගේ අදහසක් එනවා. එතකොට ඒ සංඥාවෙන් තමයි අපි අර රොබෝ යන්ත්‍රය දිහා බලන්නේ. ඒක දිහා එහෙම බලනකොට දිගු කලක් යද්දී ඒ සංඥාවෙන් අපි මනෝභාවයන් ගොඩනගනවා. තවත් කලක් යද්දී මනෝභාවයන්ගෙන් අපේ මනසේ දෘෂ්ටියක් තහවුරු වෙනවා. එතන සත්වේ පුද්ගලයේ ආත්මයක් කියන එක්තරා සංඥාවක්. දැන් ඔය රේඩියෝව, ඒ කාලේ කියන්නේ වයර්ලස් කියලානේ. එතකොට රේඩියෝව මුලින්ම ආපු කාලේ ඇතැම් අය, ඒ කියන්නේ හුඟක් දැනුගත්කමක් නැති ගම්වල හිටපු සමහරු කොහොමවත් පිළිගන්නට කැමති වෙලා නැහැ මුල් කාලේ. දැන් මේ රේඩියෝ එක දැම්මහම ඒකෙන් එක එක්කෙනා කතා කරනවා, කටහඬ ඇහෙනවා. එතකොට දැන් මේ කටහඬ ඇහෙන්නේ කොහොමද? අනිවාර්යෙන් මේ කවුරු හරි ඉඳගෙන කතා කරනවා මේක ඇතුලේ. එහෙම නැතුව මේ ශබ්ද ඇහෙන්න විදිහක් නැහැ. එතකොට දැන් මෙතන මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඒක පටිගත කරලා ප්‍රචාරය කරනවා වෙන්නට පුළුවන්, ඒ නොයෙක් ක්‍රමවලින් ඒක කරනවා වෙන්නට පුළුවන්. නමුත් අර තැනත්තාට මෙතන කෙනෙක් නැතුව, පුද්ගලයෙක් නැතුව මෙහෙම කතාවක් ඇහෙන්න විදිහක් නැහැ. එතකොට ඒක අපට අඥාන සිතුවිල්ලක් වගේ පෙනුනට, මෝඩ සිතුවිල්ලක් වගේ පෙනුනට අපි හැමෝම ඒ සිතුවිල්ලේ තමයි ඉන්නේ මේ පංචස්කන්ධය සම්බන්ධ. තොර මේ පංචස්කන්ධය ගත්තහම මෙතනත් සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ. දැන් අපි හිතමු රූපවාහිනී යන්ත්‍රය හෝ ජංගම දුරකථනය ගත්තන් පස්සේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා විකාශනය කරන යම් යම් පින්තූර, සටහන්, වීඩියෝ දර්ශන මේකේ අපිට බලන්නට පුළුවන්. එතකොට ඒ බලන්න පුළුවන් වෙන්නේ ඒක ඇතුලේ කවුරු හරි ඉන්න නිසා නෙමෙයි, ඒ විකාශනය කරන තැන ඉඳලා අවකාශය ඔස්සේ පැමිණෙන ඒ තරංග අපේ දුරකථනය හෝ අපේ රූපවාහිනී තිරය මත අර පැමිණෙන තරංගවලින් තමයි දැන් මේ දර්ශනය නිර්මාණය කරන්නේ. ඉතින් මේක අපි කොච්චර දැනගෙන හිටියා වුණත් අපිට එහි ඒ දර්ශනය පෙනෙනකොට මේ අසවල් පුද්ගලයාය කියන සංඥාව, ඒ අදහස ඇතිවීම වළක්වන්න පහසු නැහැ. අපි දන්නවා එතන පුද්ගලයෙක් නැහැ කියන බව. අපි දන්නවා මෙතන තියෙන්නේ පින්තූරයක්, සටහනක්, වීඩියෝ දර්ශනයක් විතරයි කියන එක. සමහරට ඒ වීඩියෝ දර්ශනයෙහි පෙනෙන පුද්ගලයා අපට ඒක පෙනෙන වෙලාව වෙනකොට මිය ගිහින් තියෙන්නත් පුළුවන්. මිය ගිහින් බොහෝ කාලයක් ගත වෙන්නත් පුළුවන්. එතකොට ඒ නාම රූප ධර්ම නිරුද්ධ වෙලා තිබුණා වුණත් දැන් මේ අපට ඒ වීඩියෝ දර්ශනයේ පින්තූරේ පෙනෙනකොට අපට සත්වේ පුද්ගලයේ කෙනෙක්, මේ අසවලාය කියන අදහස එනවා. අන්න ඒ වගේ තමයි මේ පංචස්කන්ධේ තාම සියුම් වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ මූලික රූප කොටාස සහ තවත් රූප කොටාස එකතු වෙලා මේ කය සැකසීලා තියෙනවා. චිත්ත චෛතසික ධර්මයන්ගෙන් සිත ක්‍රියාත්මක වෙනවා. මේ කියන නාම රූප ධර්ම තමයි මේ පංචස්කන්ධයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පංචස්කන්ධයේ සූක්ෂම බව නිසා අපිට දිගු කලක් වැරදි වැටහීමක් ඇති වෙලා තියෙනවා. අර රොබෝ යන්ත්‍රය දිහා බලනකොට කෙනෙක් කියන සංඥාව එන්නා වගේ, අර වීඩියෝ දර්ශනයක් එහෙම නැත්නම් ඡායාරූපයක් දිහා බලනකොට මේ අසවලාය කියන සංඥාව එන්නා වගේ, මේ පංචස්කන්ධය පිළිබඳ සත්වේක්‍ය, පුද්ගලේක්‍ය, මමය කියන සංඥාව තහවුරු වෙලා තියෙනවා. ඒ සංඥාවෙන් බලනකොට ඒබඳු හැඟීම්, ඒ හැඟීමෙන් සිතනකොට ඒබඳු දෘෂ්ටි අපේ සිත්වල තහවුරු වෙලා තියෙනවා. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ.
දැන් එතකොට සෝවාන් ඵලයට පත්වීම කියලා කියන්නේ මෙන්න මේ දෘෂ්ටිය නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වීම. ඊට පස්සේ ඒක ප්‍රහාණය වුණා කියලා අපි කතා කරනකොට මේ පඤ්චස්කන්ධය අර පඤ්චස්කන්ධය කියලා කතා කරන්නේ. ඊට පස්සෙත් අපි සම්මත ලෝකේ මමය, ඔහුය, ඔබය, අම්මය, තාත්තය කියලා තමයි කතා කරන්නේ. නිකන් ලෝකෙට රඟපාන්නට යන්නේ නැහැ. නමුත් අපිට අවබෝධයක් තියෙනවා මෙතන කෙනෙක් නැහැ කියන එක. අර රොබෝ යන්ත්‍රය පිළිබඳව ඒ තාක්ෂණය, ඒ විද්‍යාව හොඳට දන්නා කෙනෙකුට මේක යන්ත්‍රයක් කියන බව එතනත්තා වටහාගෙන කටයුතු කරනවා. අන්න ඒ වගේ තමයි අපිට මෙහි නිර්මාණය, මෙහි ක්‍රියාකාරීත්වය කුමකද? මේ පඤ්චස්කන්ධය. ක්‍රියාකාරීත්වය හරියට නාම රූප වශයෙන්, ඊළඟට රූප වේදනා සංඥා සංඛාර වශයෙන් පඤ්චස්කන්ධයක් හැටියට, ඊළඟට ආයතන වශයෙන් චක්කු සෝත ඝාන ජීවහා කාය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන වශයෙන්, ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් මේවා බෙද බෙදා බැලුවොත් තමයි අපිට මෙතන කෙනෙක් නැහැ, සත්වෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ කියන බව හරියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙමනම් ඒ සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා අපි මෙතන සත්වෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැති බව තහවුරු වෙන තෙක් මේ නාම රූප ධර්ම, මේ පංචස්කන්ධය බෙද බෙදා බලන්නට අපි පුහුණු වෙන්න ඕන. එතකොට එසේ පුහුණු වීම තමයි දෙවනි කාරණේ. අපි කිව්වා යම්කිසි පරමාර්ථයක් සාධනය කරන්න යනකොට පළමු කාරණේ තමයි පරමාර්ථය හරියට හඳුනා ගන්න ඕන. මොකද්ද එතෙන්දි වෙන්න ඕන කියලා. ඊට පස්සේ තව කරුණු තුනක් තියෙනවා. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය සහ උපාය කෞසල්‍ය කියලා කෞසල්‍යයන් තුනක්. කෞසල්‍ය කියලා කියන්නේ නුවණින් ක්‍රියාත්මක වීම. එහෙම නැත්නම් දක්ෂතාවය. තර දක්ෂතාවයන් තුනක් ඇති කරගන්නට ඕන. ආය කෞසල්‍ය කියලා කියන්නේ මේ පරමාර්ථය සඵල වෙන සාධක මොනවාද? ඒවා හොඳට අධ්‍යයනය කරලා ඉගෙන ගන්න ඕන, පුහුණු කර ගන්න ඕනේ, සාධක ගොඩනගා ගන්නට ඕන. ඊළඟට අපාය කෞසල්‍ය කියලා කියන්නේ මේ පරමාර්ථයට පවතින බාධක ධර්ම මොනවාද? ඒවා හොඳට අධ්‍යයනය කරලා ඒවා හඳුනා ගන්නට ඕන. ඊළඟට උපාය කෞසල්‍ය කියන්නේ ස්ථානෝචිතව සහ අවස්ථාවෝචිතව, يعني දෛනික ජීවිතේ අපි කටයුතු කරන හැම තැනකදීම අපි උත්සාහ කරන්න ඕන අර මූලික පරමාර්ථය මතකේ රඳවගෙන මම මෙතනට යන්නටයි උත්සාහ කරන්නේ කියන කාරණේ නැවත නැවත සිහිපත් කරමින් අවස්ථාවට සහ ස්ථානයට අනුකූලව අර බාධක දුරු කරමින් සාධක ගොඩනගන්නට දක්ෂ වුණොත් තමයි ඒ තනත්තාට තමන් අපේක්ෂා කරන පරමාර්ථය සඵල කරගන්නට පුළුවන් වෙයි. දැන් එතකොට යම්කිසි කෙනෙක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒ සඳහා දෛනික ජීවිතයේ පුහුණු වෙන්නට බලාපොරොත්තු වෙනවා නම්, පළමුවෙනි කාරණේ තමයි ඒ සෝවාන් ඵලය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ ඉතිරි කාරණා තුන තමයි මේ ත්‍රිවිධ කෞශල්‍ය ප්‍රගුණ කරන්නට ඕන. ත්‍රිවිධ කෞසල්‍ය කුමක්ද? පළවෙනි කෞසල්‍ය තමයි ආය කෞසල්‍ය. ඒ කියන්නේ තමන්ගේ පරමාර්ථය සාධනය කරගන්නට, පරමාර්ථය සඵල වෙන්නට අවශ්‍ය සාධක මොනවාද? දැන් අපි සිහිපත් කළානේ සෝවාන් මාර්ගඥාණයට පත් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය. ඒත් එක්කලාම තවත් ක්ලේශයන් දෙකක් ප්‍රහාණය වෙනවා, විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාසය. එතකොට දැන් මේ සියල්ලම රඳා පවතින්නේ මේ නාම රූප ධර්මයන් හේතුඵල වශයෙන් ප්‍රයාත්මක වෙන රටාව හරියට පැහැදිලි නැති නිසා. ඒ කියන්නේ නාම රූප වශයෙන්, පංචස්කන්ධ වශයෙන් මෙතන ඉතාම සූක්ෂම ශක්ති සමූහයක් ප්‍රයාත්මක වෙන්නේ කියන වැටහීම නැතිකම සහ ඒ ශක්තීන් අන්‍යෝන්‍ය වශයෙන් හේතුප්‍රත්‍ය වශයෙන් කොහොමද විවිධ ක්‍රියාවන් ජනිත කරන්නේ, විවිධ ශක්තීන් ඇති කරන්නේ කොහොමද කියලා හරියට පැහැදිලි නැතිකම නිසා. එතකොට ඒවා පැහැදිලි කරගත්තාම තමයි අපට ඒ කාරණේ ගැන කිසිදු සැකයක් නැති වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු යම් යම් ඖෂධ වර්ගවලින් මේ විදිහේ යහපතක් සිද්ධ වෙනවා, මෙහෙම ප්‍රතිඵලයක් ඇති වෙනවා කියලා කිව්වට
අපි ඒක පාවිච්චි කළා වුණත් අපිට යම් යම් සැක සංකා ඇති වෙන්නට පුළුවන්. මේක මෙහෙම වෙනවද දන්නේ නැහැ. ඇත්තට මෙහෙම වෙනවද? කොහොමද මගේ ලෙඩේ හොඳ වුණේ නැහැනේ. එම නොඑක් ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. දැන් අපිට සැක ඇති වෙනවා. විචිකිච්ඡා ඇති වෙනවා. ඇයිද? අර ඖෂධයේ රසායනික සංයුතිය එහි ක්‍රියාකාරීත්වය ගැන අපට නිසි වැටහීමක් නැති නිසා. ඒතර යම්කිසි කෙනෙක් ඒ ඖෂධවල තියෙන රසායනික කොටස් ඒවැ රසායනික සංයෝග ඒ සංයෝගයේ විදිහෙන් ඇති වෙනකොට ඇති වෙන ප්‍රතිඵලය මේවා ගැන දීර්ඝ කාලයක් අධ්‍යයනය කළොත් ඒතනත්තාට අර ඇති වෙන සැක සංකා දුරු කරගෙන මේ ඖෂධයේ මෙන්න මේ රසායනික කොටස් තියෙනවා මේවැ මෙබඳු සංයෝගයක් තියෙනවා ඒ නිසා මේ ඖෂධ කීපය මෙහෙම එකතු කරාම මෙබඳු සංයෝගයක් ගොඩනැගෙනවා ඒකෙන් රෝගය කියලා කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් ඒතොර ඒ රෝගය සමනය කරන්නට මේ ඖෂධ සංයෝගය අනිවාර්යෙන් උදව් වෙනවා කියලා පැහැදිලි වැටහීමක් ඇති වෙනවා එතකොට ආයෙ සැක කරන්නට දෙයක් නැහැ කවුරුත් කියන නිසා එක කරනව නෙමෙයි අන්න ඒ වගේ අපිට පැහැදිලි වෙන්නට ඕනේ මේ නිර්වාණගාමිනි මාර්ගය තුළ මේ ගුණධර්ම වැඩුවාම මෙබඳු ප්‍රතිඵලයක් ලැබෙනවා මෙතන මේ විදිහේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා මේ රූප ධර්ම වල එක් එක් ඒවා ක්‍රියාකාරීත්වය මේකයි පඨවි කියලා කියන්නේ මෙබඳු ගුණයක් එතන තියෙන්නේ තද කිරීමේ ශක්තිය ආපෝ කියලා කියන්නේ අලවන බන්ධනේ කරන ශක්තිය ඊළඟට තේජෝ කියන්නේ දවන පුළුස්සන ශක්තිය වායෝ කියලා කියන්නේ පුම්බන තල්ලු කරන තෙපුල් දෙන ශක්තිය. එතකොට මේවා සංයෝග වුණහම මෙන්න මෙහෙම ක්‍රියාකාරීත්වය මෙතන නිර්මාණය වෙනවා. ඊළඟට සිත කියලා කියන්නේ අරමුණු දැනගැනීමේ ශක්තිය. ඊළඟට චෛතසික 52ක් තියෙනවා. ඒ චෛතසික වලින් ලෝභය කියලා කියන්නේ ලෝභයෙන් කරන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවක්. ඒකෙන් බන්ධනය කරන, අලවන, ආකර්ෂණය කරන, ඇදගන්න ගතිය තමයි ලෝභයේ තියෙන්නේ. ద్వේෂයේ තියෙන්නේ ගැටෙන, හැපෙන, ප්‍රතික්ෂේප කරන ගතිය. සද්ධාවේ තියෙන්නේ පහදින ගතිය. මෙන්න මේ වගේ මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවයත් ඒවා සංයෝග වෙනකොට එහි ගොඩනැගෙන යම් යම් ක්‍රියාකාරීත්වයන් හරියට තේරුම් ගන්නකොට තමයි මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, පවතින්නේ නාම රූප ධර්ම සමූහයක් පමණයි කියන කාරණේ හරියට වැටහෙන්නේ. ඒ වගේම අර සැක සංකා දුරු වෙලා මේ ගුණධර්ම සංයෝග කළොත් පුහුණු කළොත් මෙබඳු ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ මේ ගුණාංග මේ විදිහෙන් වර්ධනය කරලයි. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන ආය සැකයක් සංකාවක් ඇති වෙන්නේ අර ඖෂධ සංයෝගය ගැන හරියට දැනගත්තාම ඒන් මේ රෝගය සුව කරන්න පුළුවන් කියන පැහැදිලි දැක්මක් ඇති වෙන්නාසේ මේ නාම රූප ධර්ම වල ස්වභාවයත් ඒ කුසල ධර්ම හැටියට පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම වල ස්වභාවයේ ඒවෙන් කරන කාර්ය එතකොට ඒවා වැඩි දියුණු කළාම ඒවා සංයෝග කළාම කොහොමද එහි ප්‍රතිඵලය ඇති වෙන්නේ කියලා හරියට පැහැදිලි වෙනකොට බුදුහාමුදුරුව ගැන ධර්මයේ ගැන ඒ වගේම සංඝ රත්නේ ප්‍රතිපදාව ගැන මේවා ගැන තවදුරටත් සැක සංකා ඇති වෙන්නට ඉඩක් නැහැ පැහැදිලි දැක්මක් ඇති වෙන්න. ඊළඟට සීලබ්බත පරාමාස කියලා කිව්වේ නිවනට උපකාර නොවන කරුණු නිවනට උපකාර වෙනවයි කියලා දැඩිව ග්‍රහණය කර ගැනීම. එතකොට එතන වෙන්නේ මොකද්ද? හේතුඵල දැක්මක් නැතිකම. මේ විදිහට මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියන මේ ක්ලේශ ධර්ම තුනම රඳා පවතින්නේ පංචස්කන්ධ වශයෙන් නාම රූප වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා ගන්නට වෙන් කර ගන්නට නොහැකි බවත් ඒවාෙහි වෙන් වෙන් වූ ගති ලක්ෂණ මොනවද ඒවා එකින් එක සංයෝග වෙන්නේ කොහොමද ඒවා සංයෝග වෙනකොට කුමක්ද වෙන්නේ ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය කුමක්ද මේවා පිළිබඳ පැහැදිලි වැටහීමක් නැතිකම. දැන් එහෙමනම් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට කෙනෙකුට අවශ්‍ය නම් ඒ තැනැත්තා විසින් ආය කෞශල්‍ය. ආය කෞශල්‍ය කියන්නේ ඒකට අවශ්‍ය සාධක. සාධක ටික තමයි මෙන්න මේ වැටහීම. මේ අවබෝධය ජනිත වීම. එතකොට ඒ අවබෝධය ජනිත කරගන්නට නම් ඒ තැනැත්තා මේ කරුණු ගැන හොඳට ඉගෙන ගන්නට ඕන, හිතන්නට ඕන, කල්පනා කරන්නට ඕන, සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒවා
අවබෝධ කරන්න පුහුණු කරන්න වෑයම් කරන්න ඕන. එතකොට මොනවද කාරණා? නාම රූප, ස්කන්ධ, ධාතු, ආයතන, පරමාර්ථ ධර්ම මේවා පිළිබඳව මුලින්ම ඒ ගැන දේශනා අහන්නට ඕන, ඒවා පිළිබඳව ලියවිච්ච නිවැරදි පොතපත කියවන්නට ඕන, ඒවා සාකච්ඡා කරන්නට ඕන. එහෙම කාලයක් කරගෙන යනකොට තමයි අපේ මනස තුල දැන් අර අපි මුලින් කිව්වේ ඖෂධයක් පාවිච්චි කළාම මේකෙන් රෝගයක් සුව වෙනවා කියලා දැනගත්තට සමහර වෙලාවට අපට සැකසංකා ඇති වෙනවා මේකෙන් මෙහෙම වෙනවද, මේක ගත්තට වැඩක් නැද්ද, වැඩක් තියෙයිද, මෙච්චර කාලයක් බෙහෙත් බිව්වා නමුත් ප්‍රතිඵලයක් නැත්තේයිද. දැන් මේ ගැටලු निराකරණය වෙන්නට නම් අපට ඒ වෙදකම ගැන ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. එතකොට ඒක ගැන ඉගෙන ගත්තොත් අපට ඒ සැකසංකා දුරු වෙනවා. එතකොට ඒ ඖෂධය කියන්නේ මොකක්ද? ඒ ඖෂධයේ ಗುಣ කර්ම මොනවද? කොහොමද ඒවා සංයෝග වෙන්නේ? සංයෝග වෙනකොට ඇති වෙන ප්‍රතිඵලය මොනවද කියන එක අපි හරියට දන්නවනම් ඒක මේ ජීවිතේ ඉගෙන ගත්තේ නැත්තත් සාංශාරික වශයෙන් අපට ඒ බඳු යම්කිසි පැහැදිලි අත්දැකීමක් තියෙනවා නම් ඒතනත්තාට තවදුරටත් අර ඖෂධය ගැන සැකසංකා මතුවෙන්නේ නැහැ. ඉතින් අපට අවශ්‍ය නම් ඒ ඖෂධය ගැන ඇති වෙන සැකසංකා දුරු කරගන්න ඒතනත්තාට සිද්ධ වෙනවර ඖෂධ සංයෝග පිළිබඳව දිගු කලක් ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න. අන්න ඒ වගේ අපට සක්කාය දිට්ඨිය දුරු කරන්නට ඕන නම්, විචිකිච්ඡාව කියන සැකය දුරු කරන්නට ඕන නම්, සීලබ්බත පරාමාස නම් වූ හේතුඵල වශයෙන් තියෙන අන්තර් සම්බන්ධතාවයේ නොදැන කරන යම් යම් වැඩ, එහෙම නැත්නම් නොදැන පවත්වන ප්‍රතිපදාව වෙනුවට දැනගෙන මේ ප්‍රතිපදාව පැවැත්වීමට අවශ්‍ය නම්, ඒකට අදාළ දැනුම ඥානය අපි වර්ධනය කරගන්න. හැබැයි ඒක දැනුම් මාත්‍රයකින් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි මේ කරුණු පිළිබඳ මොනවාද කාරණා? නාම රූප, ස්කන්ධ, ධාතු, ආයතන, පරමාර්ථ ධර්ම මේවා ගැන දේශනා අහන්න, පොතපත කියවන්න මුලින්ම යොමු වෙන්නට ඕන. ඒකට කියන්නේ සුත්තමේ ඥානයයි කියලා. ඊට පස්සේ චින්තාමේ ඥාන කියලා කියන්නේ ඒවා පිළිබඳව නිතර නිතර සිතන්න, කල්පනා කරන්න, තේරුම් ගන්න, ප්‍රශ්න කරන්න, සාකච්ඡා කරන්න, පෙළඹෙන්නට ඕන. ඊට පස්සේ භාවනාමේ ඥාන කියලා කියන්නේ සිහිය සහ නුවණ පිහිටුවාගෙන මේ නාම රූප ධර්ම හොඳින් අධ්‍යයනය කරන්නට පුහුණු වෙන්නට ඕන. ඒක තමයි විදර්ශනා භාවනාවයි කියලා කියන්නේ. දැන් හේතුඵල වශයෙන් නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා කියලා ඉගෙන ගත්තට පස්සේ අපි පුහුණු කරන්නට ඕන දෛනික ජීවිතේ. දැන් මේ දෛනික ජීවිතේ සෝවාන් මගට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලානේ අපි දැන් මේ පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් අපි මුලින් ඉගෙන ගන්නවා හේතුඵල වශයෙන් තමයි මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔක අපි හිතලා තේරුම් ගන්නවා. ඊට පස්සේ ප්‍රායෝගිකව දෛනික ජීවිතය අපි වෑයම් කරන්නට ඕන වෙනම තැනකට වෙලා වාඩි වෙලා භාවනා කරන වෙලාවට විතරක් නෙමෙයි හැම මොහොතෙම මේක පුහුණු කරන්න. මොකද්ද පුහුණු කරන්නේ? අපි හිතමු දැන් අපිට තරහක් එනවා කියලා. දරුවන්ගේ කටයුතුත් එක්ක, බිරිඳ, සැමියා, සමාජය, කාර්යාලය මේවත් එක්ක කටයුතු කරනකොට අපට විවිධ අවස්ථාවලදී කෝපය මතුවෙනවා. දැන් කෝපය මතුවෙන අවස්ථාව කියන්නේ අපි මේ වෙනම වෙන් වෙලා භාවනා කරන අවස්ථාවක් නෙමෙයි. නමුත් ඒ මොහොතේම අපි උත්සාහ කරන්න ඕන මේ කෝපය මතුවීමේ හේතුව මොකක්ද? කවර හේතුවකින්ද, කවර ප්‍රත්‍යයකින්ද කෝපය මතුවේ? එතකොට අපට පේනවා අනිත් කෙනාගේ වැරද්ද නිසා තමයි මට මේ තරහ ආවේ. අනිත් කෙනාගේ වැරද්ද කියන එක බාහිර කාරණයක්. ඒතනත්තා වැරදි කළයි කියලා මම කෝපිත වුණේ කුමක් නිසාද? මගේ පැත්තෙන් මේකට බලපාපු සාධක මොනවාද? එතකොට අපට පේනෙන්න ගන්නවා තමන් හිතපු විදිහ, තමන් කල්පනා කරපු විදිහ. අනිත් කෙනා කළේ වැරද්දක්ද හරි දෙයක්ද කියන එක නෙමෙයි මූල කාරණේ උනේ. ඒතනත්තා හරි දෙයක් කළත් මට තරහ එනවා කුමක් නිසාද? මම කැමති විදිහට ඒ දේ සිද්ධ වුණේ නැතිනම්. එමනම් අපට කෝපය මතුවීමේ ප්‍රධාන මූලය වෙන්නේ මම යම්කිසි ආකෘති හදාගෙන ඉන්නා ලෝකයේ ගැන, ඒ මම කැමති විදිහට, මම ප්‍රිය කරන විදිහට දේවල් වෙන්න ඕන කියලා මම හිතනවා. එතකොට මම ප්‍රිය කරන විදිහ මොකද්ද කියලා හොත් 100ට 100ක් මට ඒක විස්තර කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසානේ දැන් හොඳ ලස්සන ගයක් හදන්න ඕන කියලා කිව්වට ඒතනත්තට කිව්වොත් එහේ මේ ලස්සන ගයක් කියලා තමන් අදහස් කරන්නේ මොකද්ද කියලා පොඩි රූප සටහනක් ඇඳලා දෙන්න, එහෙම නැත්නම් විස්තර කරන්න කියලා ඒක කරගන්න තේරෙන්නේ නැහැ.
ඒක බාර දෙනවා වෙන කාට හරි අපට ඇඳලා දෙන්න හොඳ එකක්. ඒ කියන්නේ තමන්ටවත් පැහැදිලි නෑ තමන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා. හැබැයි යම් යම් කරුණු මතු වෙනකොට ගේ හැදුවට පස්සේ එතනත්තාට හුස්සන් නැති ගතිය ඇති වෙනවා. මෙහෙම නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ, මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕන. එතකොට ඒ වෙන්න ඕන විදිහ මොකද්ද කියලා කියන්න කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි කෙරෙනකොට හුස්සන් නැති ගතිය ඇති වෙනවා, මේක මෙහෙම නෙමෙයි ඕන කියලා. එතකොට ඒ වැරද්දක් නිසා නෙමෙයි, තමන් අපේක්ෂා කරන තමන් ප්‍රිය කරන තත්ත්වය එතන නැති නිසා. එහෙමනම් අපිට තරහ එන්නේ අනුන් වැරදි කරන නිසාම නෙමෙයි, ඒක වැරද්දක්ද හරි දෙයක්ද කියන එක අපට අදාළ නැහැ. මම ප්‍රිය කරන විදිහට, මම රුචි කරන විදිහට අනිත් කෙනා කටයුතු කරනවා නම් තමයි මට සතුටක් ඇති වෙන්නේ. ඊට පිටින් වැඩ කරනවා නම් මට රොස්සන් නැති ස්වභාවයක් නැති වෙනවා. අපි තේරුම් ගන්න ඕන, මමවත් දන්නේ නැත්තම්, මටවත් තේරෙන්නේ නැත්තම් මම කැමති කොහොමද කියලා ලෝකේ අනිත් අය කොහොමද ඒක දැනගෙන කටයුතු කරන්නේ. අනිත් එක තමයි ඒ අයටත් තියෙන රුචි අරුචිකම්. ඒතකොට ඒගොල්ලෝ මේ මගේ රුචි අරුචිකමට අනුව වැඩ කරන්න සූදානම් වෙලා නැහැ. තම තමන්ගේ රුචිකත්වය අනුවයි පුද්ගලයෝ කටයුතු කරන්නේ. මේ විදිහට ගැඹුරට ගැඹුරට සිතා බලනකොට තමයි අපට වැටහෙන්නේ ඇත්තටම මේ කෝපය මතුනේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද, කොහොමද මේ කෝපය ගොඩ නැගෙන්නේ. අපේ ආකල්ප, අපේ චින්තනය, අපේ දෘෂ්ටි, ඒ වෙලාවේ අපි හැඟීම් බරවීම, పూర్ව උපාදාන, අනාගත උපකල්පන, ඒ වගේම අපේ ඇබ්බැහි, අපේ මනෝභාවයන්ට අපි වහල් වීම, මෙන්න මේ විදිහට අපි නැවත නැවත විමසා බලනකොට අපිට දැනෙන්න ගන්නවා මේ කෝපය, ද්වේෂය මෙන්න මේ වගේ සාධකත් එක්කයි මතුවෙන්නේ. එහෙනම් මේ සාධක වෙනස් කරන්න ඕන. එතකොට ටික ටික අපි ඒවා වෙනස් කරන්න උත්සාහ කරනවා. අන්න වෙනස් කරන්න උත්සාහ කරනකොට ඒවා වෙනස් වෙන හැටි අපට දැනෙනවා. ප්‍රතිඵලය හොඳ වෙන හැටි අපට දැනෙනවා. දැන් ඉස්සර තරම් අපිට තරහ යන්නේ නැහැ කියලා අපට දැනෙනවා. දැන් එතකොට අපි මේ මොකද්ද කරන්නේ? මෙතන ඉන්නේ සත්වයෙක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි කියලා වාක්‍යයක් කියා හිටියයි කියලා හරියන්නේ නැහැ. මෙතන සත්වයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියලා වාක්‍යයක් කියා හිටියා කියලා විතරක් හරියන්නේ නැහැ. ඒ වාක්‍ය අපට වැදගත් වෙන්නේ මේ ගැඹුරු යථාර්ථය අවබෝධ කරගන්න. ඉතින් ඒක අවබෝධ කරන්න අපි නිරන්තරයෙන් පුහුණු වෙන්න ඕන. ඒ පුහුණුව කියන එක වෙනම කාලයක් වෙන් කරගෙන භාවනා කරන වෙලාවට විතරක් නෙමෙයි, අපට කෝපය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය මේ විදිහට මනස කැළඹෙන අවස්ථාත් අපට ප්‍රයෝගී කරගන්නට පුළුවන්. නාම රූප වශයෙන් මේ ධර්ම ක්‍රියාත්මක වෙන හැටි, ඊළඟට ද්වේෂයේ ස්වභාවය, ලෝභයේ ස්වභාවය, ඒවැ ගති ලක්ෂණ මොනවද, ඒවා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඒවා මිශ්‍ර වෙනකොට, සංයෝග වෙනකොට මොකද්ද වෙන්නේ, ඒවා වෙනස් කරන්න මොකද්ද මං කරන්න ඕන, මේවා අපට දෛනික ජීවිතේ ප්‍රායෝගිකව නැවත නැවත සිහි කල්පනාවෙන් අධ්‍යයනය කරන්නට පුළුවන්, පරීක්ෂා කරන්නට පුළුවන්. ඒ මගට අපි යොමු වෙන්නට ඕන. ඇයිද අපි දැන් මේ උත්සාහ කරන්නේ? කෙලස් නසන්නටයි, කෙලස් දුරු කරන්නටයි. එතෙන් සක්කාය දිට්ඨිය දුරු කරන්නට නම් මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන විදිහ, මෙතන සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙමෙයි, මේ නාම රූපවල ක්‍රියාකාරීත්වයේ පවතින්නේ කියන බව වටහා ගන්නට වෑයම් කරන්න. ඒ ගැන ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, පොතපත කියවීම පමණක් නෙමෙයි, තමන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව, සති සම්පජඤ්ඤය කිව්වේ අපි අර මුලින් කිව්වේ යෝනිසෝ මනසිකාරය කියලා, මෙන්න මෙහෙම කල්පනා කරනකොට තමයි ඒ ක්ලේශය දුරු වෙන්නේ. මෙහෙම කල්පනා කරනකොට ඒ ක්ලේශය වැඩෙන්නේ. එතකොට තමන්ගේ චිත්තසංතානයේ කෝපය වැඩෙන්නේ කොහොම හිතනකොටද? අසහියෙන් අනුවණින්, සිහියෙන් තොරයි. සිහියෙන් තොරයි කියන්නේ පූර්ව උපාදාන, අනාගත උපකල්පන, හැඟීම්, ඇබ්බැහි මේවට වහල් වෙලා තමයි සිතන්. නිදහස් මනසින් නෙමෙයි. එතකොට සම්පජඤ්ඤයත් නෑ. සම්පජඤ්ඤය කියලා කියන්නේ යථාර්ථය දකින්නට යෝග්‍ය විදිහෙන් කල්පනා කරන එක. ඒ කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන් දේවල් දිහා බලන්නට උත්සාහ කිරීම තමයි. එතනින් තමයි විමසිලිමත් ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට සිහිය සහ ප්‍රඥාවෙන් තොරව අපි යමක් දිහා බලනකොට අපි හැඟීම් වලට, ඇබ්බැහි වලට වහල් වෙනවා. අපිට යථාර්ථය පේන්නේ නැහැ. එතකොට එහෙමනම් අනුන් කරන වැරද්ද නිසා නෙමේ, තමන්ගේ වැරදි චින්තනය, අයෝනිසෝ මානසිකාරය නිසායි කෙලස් වැඩෙන්නේ.
යෝනිසෝ මනසිකාරයේ පුහුණු කරගත්තොත් ඒ ක්ලේශය දුරු කරන්නට පුළුවන්කම තියෙනවායි කියන මේ අවබෝධය ටිකෙන් ටික තහවුරු වෙන්නේ ප්‍රායෝගිකව අපි ඔය විදිහෙන් යෙදෙනකොට. එතකොට දැන් අපි ආය කෞශල්‍යයයි කියලා කිව්වේ අදාළ පරමාර්ථයට අදාළ සාධක තේරුම් ගැනීම. අපාය කෞශල්‍යය කියලා කිව්වේ ඊට බාධක තේරුම් ගැනීම. උපාය කෞශල්‍යය කිව්වේ අවස්ථාවෝචිතව ස්ථානෝචිතව ඒ අදාළ කටයුත්ත පුහුණු කරන්නට ඕන බාධක දුරු කරමින් සාධක ගොඩනගමින්. දැන් එතකොට අපිට තරහක් එන වෙලාවට පවා සෝවාන් මාර්ගඥාණයට අවශ්‍ය පුහුණුව, ඒ කියන්නේ උපාය කෞශල්‍ය අපිට ඕනම් පාවිච්චි කරන්න පුළුවන් ඔය කිව්ව විදිහට. එතකොට මේක නිවන් මඟට බාධාවක්. දැන් කෙලෙස් නසන්නට යන්නේ නැවත නූපදින ආකාරයෙන් ක්ලේශයන් ප්‍රහාණය කරන. ඉතින් නූපදින ආකාරයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්නේ කොහොමද? මේ මතුවෙන ක්ලේශය යට කරගන්න තමන්ට හයිය නැත්තම්. එහෙනම් මම ඒක කරන්න ඕන, පුහුණු කරන්න ඕන. ඒක පුහුණු කරන්නේ කොහොමද? ඒක ඇති වෙන හේතු ප්‍රත්‍ය හඳුනා ගන්නවා. ඒක හඳුනා ගන්න සිහියෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. මෙන්න මේ විදිහට තමන්ට මොකද්ද කරන්න ඕන කියලා හරියට මනසේ රඳවාගෙන ඒ සඳහා නිරන්තරයෙන් ක්‍රියාත්මක වීම තමයි උපාය කෞශල්‍යය. එතකොට දැන් ඔය අපි කතා කළේ එක කාරණයක් ගැන. මොකක්ද? සක්කාය දිට්ඨිය දුරු කරන්නට ඕන නම්, ඊළඟට විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය දුරු කරන්නට ඕන නම්, මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් නෙවෙයි පවතින්නේ, නාම රූප ධර්ම ටිකක්, පංචස්කන්ධයක්, ආයතන ටිකක්, ධාතු සමූහයක්, පරමාර්ථ ධර්ම සමූහයක් කියන බව හරියට තේරුම් ගන්න පුළුවන් වෙන හැටියට අපි දේවල් ඉගෙන ගන්න ඕන, බණ අහන්න ඕන, පොතපත කියවන්න ඕන, ඒව ගැන හිතන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව, සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒවා පුහුණු කරන්නට, තේරුම් ගන්නට වෑයම් කරන්නට. ඊළඟට අපිට විශේෂයෙන් වැදගත් වෙනවා හේතුඵල ක්‍රියාවලිය. ඒ කියන්නේ දැන් අපි මෙතන ධාතු සමූහයක්, නාම රූප ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා වටහා ගන්නවා වගේම ඒක කවර හේතු ප්‍රත්‍යයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් ඔය අපි තරහ එන්නේ කොහොමද කියලා කල්පනා කළා වගේ අවශේෂ කරුණු ගැනත් නැවත නැවත සිතලා බලන්න ඕන. මෙතන කෙනෙක් නැත්තම්, සත්වයෙක් නැත්තම්, පුද්ගලයෙක් නැත්තම්, ආත්මයක් නැතිනම් මේවා කොහොමද මේ කෙනෙක් වගේ ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේ පුද්ගලයෙක් වගේ ක්‍රියාත්මක වෙන්නේ? එතකොට ඒ සඳහා අපට උදව් වෙනවා මේ නාම රූප ධර්ම හේතුඵල වශයෙන් එකින් එක බද්ධ වෙලා කොහොමද මේ විවිධ ක්‍රියාවන් ලෝකයේ තුල නිර්මාණය කරන්නේ. ඉතින් ඒ සඳහා කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම වශයෙන් මේ පංච නියාමයන් ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ වගේම සූවිසි ප්‍රත්‍ය, ඒ කියන්නේ දැන් ওই පဋාහන දේශනා කියලා වර්තමානයේ ගොඩක් සමාජයේ අවධානයට ලක් වෙන්නේ. එතකොට ඒ පဋාහන කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන් එකින් එකට ප්‍රත්‍ය වෙන්නේ, උදව් වෙන්නේ එකම ක්‍රමයකට නෙමෙයි. එක එක් තන විවිධ ක්‍රමවලට ඒවා උදව් වෙනවා. අන්නේ උදව් වෙන ක්‍රම තියෙනවා 24ක්. ඒවට කියනවා ප්‍රත්‍ය ශක්තියන් කියලා. අන්නේ ප්‍රත්‍ය ශක්තියන් අනුව එක් එක් තන මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. විවිධ ස්වરૂපයන් නිර්මාණය කරනවා. එතකොට මේ ප්‍රත්‍ය ශක්තියන් එකින් එක එක් තන කවර ආකාරයෙන්ද උපකාර වෙන්නේ, කවර ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි අධ්‍යයනය කරලා තිබුණොත් තමයි අපිට වටහා ගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේකයි හේතුඵල වශයෙන් මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය. මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. මෙතන තියෙන්නේ විබඳු ක්‍රියාකාරීත්වයක් කියලා අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, දැන් ඉතින් අභිධර්මයක් ඉගෙන ගන්න වෙනවා, පဋාණයක් ඉගෙන ගන්න වෙනවා, ඔච්චර දේවල් කරන්න ඕනද සෝවාන් වෙන්න? දැන් අර සෝපාක සුනීත වගේ අය මොකක්වත් නැතුව අර මල කඳේ ගැට ගහලා ඉඳලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ටිකක් අහුවෙන් පස්සේ මාර්ගඵල ලැබුවා. එතකොට සුනීත වගේ අය අර කසල කද කරේ තියාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පැවිදි කරලා කමඨහන් දුන්නට පස්සේ නිවන් අවබෝධ කරන්න සමත් වුණා. ඉතින් මේ මොන අභිධර්මයක්වත් ඉගෙනගෙන නැහැනේ. අපට විතරක් මොකටද මේ අභිධර්මයේ ඉගෙන ගන්න?
එහෙම හිතන්නට පුළුවන්. එන්න තුනේ අපි මුලිනුත් සිහිපත් කළා, ඒ අය මේ ජීවිතයේ අභිධර්මයේ ඉගෙන ගත්තේ නැති වුණාට සාංසාරික වශයෙන් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නැවත නැවත එක් එක් බුද්ධ ශාසනවල යලි යලි අධ්‍යයනය කරමින් පුරුදු පුහුණු කරමින් මේ රටාව ප්‍රගුණ කරලා තියෙනවා. මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැයි කියන අවබෝධය, හේතුඵල අවබෝධය සැනකින් අවදි කරන්න පුළුවන් මට්ටමට සසරේ ප්‍රගුණ කරලා තියෙනවා. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි චුල්ලපන්තක හාමුදුරුව. චුල්ලපන්තක හාමුදුරුව එක ගාථාවක් මාස 4කින්වත් පාඩම් කරගන්න බැරුවයි හිටියේ. ධාරණ ශක්තිය අඩුයි. නමුත් අර රෙදි කඩ අතට දීලා ඒක රජෝහරණම් කියමින් අතුල්ලන්න කිව්වහම ඒ ඔස්සේ සාංසාරිකව මනස ප්‍රගුණ කරලා තියෙන නිසා ඒ ඔස්සේ අනුක්‍රමයෙන් මනස වැඩුණා. එතකොට ඉතා කෙටි කාලයකදී අරහත් මාර්ගඥාණයෙන් සියලු කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් වුණා. අරහත්ත්වයට පත්වෙනවා සමගම උන්වහන්සේට මනෝමය 이르දි ඥානය, මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා අතර මනෝමය 이르දි ඥානයෙන් අග්‍ර උනේ චුල්ලපන්තකහම. මනෝමය 이르දි ඥානය කියලා කියන්නේ තමන් වගේම තව බොහෝ දෙනෙක් මවන්නට විවිධ වැඩ කටයුතු කරන හැටියට හසුරුවන්නට පුළුවන් හැකියාව. එතකොට දැන් චුල්ලපන්තක හාමුදුරුව ගාතාවක්වත් පාඩම් කරගන්න බැරුව හිටියා. එතකොට මේ ජීවිතේ මනෝමය ඥානයක් පුහුණු කළේ නැහනේ. එතකොට කොහෙන්ද උන්වහන්සේට හැකියාව? අන්න සාංසාරික වශයෙන් පුහුණු කරලා තිබීම. ඒ නිසා මේ කියන හැම දෙයක්ම මේ ජීවිතේ කරන්න ඕන කියලා නියමයක් නැහැ. මේවා මේ ජීවිතේ කරන්න වෙන්නේ සසරේ ඒවක් කරලා ඵලපුරුද්ද නැතිනම්. ඵලපුරුද්ද නැහැ කියලා කොහොමද අපි වටහා ගන්නේ? සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැතිනම්, විචිකිච්ඡා දුරු වෙන්නේ නැතිනම්, සීලබ්බත පරාමාස දුරු වෙන්නේ නැතිනම්, ඒකේ තේරුම අපි ඒවා ඒ මට්ටමට ප්‍රගුණ කරලා නැති නිසා. දැන් ඖෂධයක් ගන්නකොට මේකේ සංයෝගය මේකයි කියලා තමන් දන්නවනම් තමන්ට ඒ ගැන සැක ඇති වෙන්නේ නැතිනම් ප්‍රශ්නයක් නැහැ. සැක ඇති වෙනවා නම් අපිට ඒ ගැන සොයන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ ඒ ගැන වැටහීමක් නැහැ කියන එක. ඒ නිසා සක්කාය දිට්ඨිය දුරු කරන්න මට්ටමට නාම රූප ධර්මයන් පිළිබඳව හේතුඵල ඥානේ, ත්‍රිලක්ෂණේ, චතුසත්‍ය ඥානේ වැඩිලා තියෙන කෙනෙකුට, සාංසාරික වේවා පුහුණු කරලා තියෙන කෙනෙකුට එක බණපදයකින් ඒක අවදි වෙන්නට පුළුවන්. දැන් සරියුත් හාමුදුරුවන්ට, ඒ කියන්නේ උපතිස්ස පරිප්‍රාජකයාට, යේ ධම්මා හේතුප්පභව තේසං හේතුන් තතහගතෝ ආහ, මේ ගාථා පද දෙක පමණයි. මොකද්ද ඒකේ තේරුම? යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවද එය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ හේතු ප්‍රත්‍ය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් මේක කියනකොටම සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් උනේ මොකක් නිසාද? එතරම්ම සසරේ හේතුඵල ඥානය ප්‍රගුණ කරලා තියෙනවා. මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් නෙමේ, මේ නාම රූප ධර්ම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරයේ දිගු කලක් අනන්ත සසරේ පුහුණු කරලා තිබුණු නිසා තමයි ඒක කියනකොටම වහාම වැටහුනේ. ඉතින් අපට එහෙම වැටහෙන්නේ නැත්නම් ඒකේ තේරුම මොකද්ද? සසරේ ඒ මට්ටමට ප්‍රගුණ කරලා නැහැ. එනිසයි ප්‍රගුණ කරන්න වෙන්නේ. එහෙම නැතුව අභිධර්මයක් ඕන, අරගොල්ලෝ අභිධර්මයේ පුහුණු කළේ නැහැනේ කියලා තව චරිතයක් එක්කලා සංසන්දනය කරලා නිවන් දකින්න බෑ. කෙලෙස් නසන්න බෑ. තමන් ළඟ නම් දුර්වලකම තියෙන්නේ, ඒ දුර්වලකම තේරුම් අරගෙන ඒක දුරු කරන්නට තමන් පුහුණු වෙන්න ඕන. තව කෙනෙක් ළඟ ඒ දුර්වලකම නැත්නම් එයාට එහෙම පුහුණුවක් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි මේවා ගැන පරිස්සමෙන් සිතලා තේරුම් ගන්නට. එතකොට පළවෙනි කාරණේ අපි කිව්වේ ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම ආදී වශයෙන් මේ පංචස්කන්ධය බෙද බෙදා බලන්නට පුහුණු වෙන්නට ඕන. දෙවැනි කාරණේ තමයි මේ නාම රූප ධර්ම හේතුඵල වශයෙන් ප්‍රයාත්මක වෙන ආකාරය වටහා ගන්න උත්සාහ කරන්නේ. තුන්වැනි කාරණේ තමයි සාධක වෙන තුන්වැනි කාරණේ තමයි ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ මේ හටගත් නාම රූප ධර්ම වහා බිඳී යන. ඊළඟට ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා ඒවා නිස්සාර ධර්ම. දුක්ඛ කියන්නේ මේ අමාරුයි කැක්කුමයි කියන එක විතරක් නෙමේ, නිස්සාර බව. එතකොට හේතුප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප ධර්ම වහා බිඳෙනවා, කිසිවක් ඉතිරි නොවි. එතකොට ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා හැරෙන්නට වෙනත් අරුතක් වෙනත් වටිනාකමක් මේ නාම රූප ධර්ම වල නැහැ.
අට අනාත්ම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා, කිසිවක් ඉතිරි නොවි ආත්ම කියලා, පුද්ගලයෙක් කියලා, මම කියලා, සත්වයෙක් කියලා පනවන්නට කිසිදු ධර්මයක් මෙහි ඇත්තේ නැහැ. මේවා පිළිබඳව ගැඹුරින් අපි අධ්‍යයනය කරන පමණට, යෝනිසෝ මනසිකාරයෙන් සිතන පමණට, විදර්ශනා වශයෙන් මේවා පිළිබඳව ප්‍රඥාව අවදි කරන පමණට තමයි අර සක්කාය දිට්ඨිය දුරු කරන්නට අවශ්‍ය දැක්ම අපේ මනස තුල අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නේ. ඊළඟට චතුරාර්ය සත්‍ය, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. මෙන්න මේ කාරණා. එතකොට අපි කරුණ හතරක් සිහිපත් කළා. ස්කන්ධ ධාතු, ආයතන, පරමාර්ථ ධර්ම ආදී වශයෙන් මේ පංචස්කන්ධය බෙද බෙදා බැලීම, ඒ නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය හඳුනා ගන්නට උත්සාහ කිරීම, ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හඳුනා ගන්නට උත්සාහ කිරීම, ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගන්නට උත්සාහ කිරීම කියන මෙන්න මේ කාරණා හතර අපට සාධක ආය කෞසල්‍ය සෝවන් වෙන්නට ඕන නම් මේවා ගැන අවධානය යොමු කරන්න. ඊළඟට බාධක කියලා කියන්නේ මොනවද? සෝවන් මාර්ගඥානයට ප්‍රධානම බාධකේ තමයි සක්කාය දිට්ඨියම. ඒ කියන්නේ අපි දුරු කරන්නට යන්නේ සක්කාය දිට්ඨියයි. නමුත් තවම අපි සක්කාය දිට්ඨිය ඇතිව තමයි මේ වැඩේ කරන්න උත්සාහ කරන්නේ. ඒතර සක්කාය දිට්ඨිය ඇතුව ඒතනත්තා විසින්ම සක්කාය දිට්ඨිය දුරු කරන්නට උත්සාහ කරනවා. එතකොට ප්‍රධාන වශයෙන් විවිධ පැතිවලින් හරස් වෙන්නෙම සක්කාය දිට්ඨිය. ඊළඟට සක්කාය දිට්ඨිය හරස් වෙන්නේ කවර පදනමකද? අයෝනිසෝ මනසිකාරයේ පදනම කොට. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සිහි නුවණින් තොරව කල්පනා කිරීම. එහෙමනම් අපට සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරගන්නට දෛනික ජීවිතයේ ප්‍රධාන බාධකයක් වෙන සක්කාය දිට්ඨිය, එය ගොඩනැගෙන්නේ අයෝනිසෝ මනසිකාරය තුළින්. ඒ නිසා යෝනිසෝ මනසිකාරය සිහිය සහ නුවණ උපදවා ගනිමින් අපි කොහොමද අයෝනිසෝ මනසිකාරය දුරු කරන්නේ කියලා අපි නිතර උත්සාහවත් වෙන්නට ඕන. දැන් ඔය ටික තේරුම් අරගෙන ආය කෞශල්‍ය කිව්වේ සාධක මොනවාද? අපාය කෞශල්‍ය කිව්වේ බාධක මොනවාද? ඊට පස්සේ උපාය කෞශල්‍යය කියලා කියන්නේ බාධක දුරු කරමින්, සාධක අවදි කරමින් අවස්ථාවෝචිතව සහ ස්ථානෝචිතව ක්‍රියාත්මක වේ. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන හැටි තමයි අපි ඔය ප්‍රායෝගිකව පැහැදිලි කළේ. භාවනා කරන වෙලාවට විතරක් නෙමෙයි, කෝපයක් ඇති වුණත් එයත් අපට සෝවාන් ඵලය සඳහා කමඨහනක් කරගන්නට පුළුවන්. ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත විමසා බැලීම. අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කළේ සෝතාපට්ටි අංග සූත්‍රයේහි දැක්වෙන කාරණා හතරක්. තථාගතයන් වහන්සේ දේශනා කරන සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කිරීම සඳහා කරුණු හතරක් උපයෝගී වෙනව, අංග වෙනව. මොනවද ඒ කාරණා හතර? සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්. සත්පුරුෂයන්ගේ ඇසුර, ඒ කියන්නේ තමන් අයහපතින් වළකින, අන් අය අයහපතින් වළක්වන, තමන් යහපතෙහි යෙදෙන, අන් අය යහපතෙහි යොදවන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අවශ්‍යයි. ඊළඟට සද්ධර්ම ශ්‍රවණේ. මොකද්ද සද්ධර්ම ශ්‍රවණේ කිව්වේ? මොනවා හරි ඕපාදූප ටිකක් අහන එක නෙමෙයි, අර අපි මුලින් කිව්ව කරුණු ගැන. නාම රූප, ස්කන්ධ, ධාතු, ආයතන, පරමාර්ථ ධර්ම, ත්‍රිලක්ෂණ, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාද ආදී මේ තමන්ගේ පරමාර්ථයට අදාළ ධර්ම කාරණා නිතර ශ්‍රවණය කිරීම. එතකොට මේ දෙකම අපට පිටින් ලැබෙනවා, සත්පුරුෂ ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණය. තමන්ගේ පැත්තෙන් පුහුණු කරන්න ඕන යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්ති. යෝනිසෝ මනසිකාරය කිව්වේ කුසලේදිත් අකුසලේදිත් හොඳ නරක හැම තැනකදීම සිහිය උපදවාගෙන නුවණින් ඒ පිළිබඳව විමසා බැලීම, සති සම්පජාය. ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ දහම පුහුණු කිරීම. පුහුණු කිරීම හැටියට අපිට ප්‍රධාන වශයෙන් කරන්නට වෙන්නේ පාරමිතා ධර්ම සහ බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීම. පාරමිතා අවශ්‍ය වෙන්නේ තවම අපි සසරේ වැඩිලා මදි නම්, වැඩිලා තියෙනවා නම් කෙලින්ම අපට බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්නට පුළුවන්. කොහොමද අපි වැඩිලා තියද නැද්ද කියලා තේරුම් ගන්නේ? උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දින 7ක් යම් කිසි කෙනෙක් හරියට සතර සතිපට්ඨානේ වැඩුවොත්
ඒ තැනැත්තා අරහත්වයට හෝ අනාගාමි ඵලයට පත් වෙනවා. ඒක බුද්ධ වචනය. ඒක බොරු වෙන්නට විදිහක් නැහැ. බුදුවරු එහෙම සිදු නොවන දේවල් දේශනා කරන්නේ නැහැ. එතකොට එහෙමනම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා හරියට දින 7ක් සතිපට්ඨානයේ වැඩුවොත් රහත් වෙන්න පුළුවන් නැත්නම් අනාගාමි වෙන්න පුළුවන්. එමනම් මේ භික්ෂූන් වහන්සේලාට සහ ගිහි භවතුන්ට එක සතියක් වෙන් කරගෙන මේ වැඩේ කරන්න බැරිද? උත්සාහ කරලා බලන්න. එතකොට Tamanට වටහා ගන්න පුළුවන් සතියක් තියා පැය 7ක් තියා විනාඩි 7ක්වත් Tamanට හරියට සිහිය පවත්වා ගන්නට පුළුවන්. බැරිනම් ඒක බුද්ධ වචනේ ප්‍රශ්නේ නෙමේ, Taman සසරේ මනස පුහුණු කරලා අඩුකම. එතකොට සතියක් අකණ්ඩව සිහිය පවත්වා ගන්න පුළුවන් නම් අරහත්ත්වයට හෝ අනාගාමී බවට පත් වෙන්න පුළුවන්. නමුත් එහෙම බැරි නම් මොකක් නිසාද බැරි වෙන්නේ? ඒකට අවශ්‍ය තරම් පුහුණුව නැති නිසා. අන්න ඒකට තමයි පාරමිතාව කියන්නේ. පාරමිතාව කියන්නේ භවෙන් භවය ඇති කරගන්න පුහුණුව. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ පුහුණුව තුළින් කෙලෙස් ප්‍රහාණය සඳහා අවශ්‍ය සාධක මතු කිරීම. සතර සතිපට්ඨාන, සතර ඉන්ද්‍රිපාද, සතර සම්‍යප්ප්‍රධාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග කියන මේ කරුණු 37 තමයි බෝධිපාක්ෂික ධර්ම. ඒවා නැවත නැවත පුහුණු කරන්නට ඕන දෛනික ජීවිතයේ හැම මොහොතකම. හැම මොහොතකම කියන්නේ කුසලයක් වඩන්නට පුළුවන් අවස්ථාවේදී පුහුණු කරන්න ඕන, අකුසල් මතුවෙන අවස්ථාවේදී අපි සිහිය, ප්‍රඥාව, වීරියව මතු කරගන්නට ඕන. එතකොට තමයි අකුසලයේ දුරු කරමින් සිත පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. අන්න එහෙම මේ කරුණු හතර ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් මොනවද කාරණා හතර? පරමාර්ථය කුමක්ද? ඒ සඳහා සාධක මොනවද? බාධක මොනවද? උපාය කුමක්ද? උපාය කියන්නේ වැඩපිළිවෙල. ඉතින් සෝවාන් වෙන්නට නම් අපට අවශ්‍ය වෙන්නේ සෝවාන් ඵලය යනු කුමක්ද කියලා අපි හරියට විග්‍රහ කරගන්න ඕන. එතනදි වෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය වීමයි. ඒවා ප්‍රහාණය කිරීම සඳහා සාධක හැටියට ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම ගැන අධ්‍යයනය, ඒ වගේම පටිච්ච සමුප්පාද හේවත් හේතුඵල ධර්මය ගැන අධ්‍යයනය, ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය පිළිබඳ අධ්‍යයනය වැදගත් වෙනවා. ඒවා අධ්‍යයනය කිරීම සහ පුහුණු කිරීම. බාධක වෙන්නේ සක්කාය දිට්ඨියමයි. ඒ සක්කාය දිට්ඨිය මට්ටු වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ නිසා අයෝනිසෝ මනසිකාරය දුරු කරන්නට හැම විටම අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා අපි පුහුණු විය යුත්තේ කොහොමද? බෝධිපාක්ෂික ධර්ම අවදි කරමින්, පාරමිතා ධර්ම මතු කරමින් අපි උත්සාහවත් වෙන්නට ඕන හැම විටම ක්‍රියාත්මක වෙන්න. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඉතින් මේ කරුණු හරියට තේරුම් අරගෙන Tamanට දෛනික ජීවිතේ පුහුණු කරන තරමට තමයි අපි මේ ජීවිතයේ හෝ මතු භවයකදී හෝ සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම කියන කාරණය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඒ සඳහා හැම දිනාටම මේ අසුද්ධම් කරුණ මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැවින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඉන්ද්‍රා වීරසිංහ මෑණියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් එම දූ දරුවන් විසින්. පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙනවා ඉන්ද්‍රා වීරසිංහ මෑණියන්ට ජන්මදිනය නිමිති කොටගෙන එතුමියට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ සහ අනාගත යහපත ප්‍රාර්ථනා කිරීම සහ නිර්වාණ අවබෝධයේ පිණිස
මේ උතුම් ධර්මදානමය කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේ සහ සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කිරීමත් අරමුණු කොටගෙන අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ මේ යහපත් අරමුණු ඇතිව හැම දිනාටම ධම්මසන් අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පිංකම ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පිං කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් කිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා ජන්මදිනයේ සමරන ඉන්ද්‍රා වීරසිංහ මෞතුමියටත් දරුවන් ඇතුළු පවුලේ සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝ යන්නට එදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම භවගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන ඉන්ද්‍රා වීරසිංහ මෞතුමියට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සලසේවා සුවසේ ගුණනුවන වඩන්නට අවශ්‍ය කාය ශක්තිය චිත්ත ශක්තිය ඥාන ශක්තිය නිරෝගී සම්පත්තිය වර්ධනය වේවා හැම දිනාටම පවතින අපලෝපද්‍රව්‍යත් නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා සියලු දෙනා කරන කින යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණනුවන වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.